අපි පහුගිය කාලයේ දිගින් දිගටම පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ විදිහටත් අපි කියා සිටියේ මේ හදිස්සි මිලදී ගැනීම ඔස්සේ උදා වෙන තත්ත්වය මේකයි කියලා. එතකොට මේ සීළු නිලධාරීන් එකතු වෙලා අපිව දේශපාලන ලේබල් ගහලා එක එක්කෙනාගේ කොන්ත්‍රාත් කරනවා කියලා ගහලා බාල බේත් කියලා එකක් රටෙත් නැහැ කියලා විශාල ප්‍රචාරයක් අරන් ගියා. සමහර වෘත්ති සමිති නිලධාරීන් දෙරෙහිව විනය පරීක්ෂණ පවා පැවැත්තුණා. මේ ඉදිරිපත් කරපු කරුණු පස්සේ ගියා නම් අද සමහර විට මේවා නැවතිනවා. මේ කරුණු පස්සේ ගියා නම් අද සමහර විට මෙච්චර දුරදිග නොයා මේ අපරාධකාරයෝ අල්ල ගන්න තිබුණා. හැබැයි අපි දැක්කා සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාජ ලියවිල්ලක් හම්බුණා නම් කරන්න ඕනේ මේක හොර රහසේ CID එකට දීලා මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වලා අපරාධකාරයෝ හොයන එක. එතකොට හොරු කලබල වෙන්නේ නැහැ. ඒ ඔස්සේ පරීක්ෂණ කරලා එනම වෙලාවට හොරු වත්ත අඩංගුවට අරගෙන. මොනවාරි හේතුවක් කොට සමහර විට අර හොරාට කලින් වැටිහෙල් ගැන වැටපිනවා කියනවනේ. හැබැයි අපරාධකාරයෝ හොයන්නේ නැතුව මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා NMRI CEO විජිත් ගුණසේකරලා කෙහෙලිය රමුක්කැල්ල ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කරනවා අපිට ව්‍යාජ ලියවිල්ලක් හම්බුණා කියලා. මේක ප්‍රචාරය වෙන්නේ ඉස්සෙල්ලා අර පොකට් ගහලා දුවන හොරා මුලින්ම හොරා හොරා කියලා දුවනා වගේ සමහර විට හිතුවක් දන්නේ අපි එහෙම කරොත් අපි බේරෙයි කියලා. හැබැයි කතාවක් අහලා දිනවා රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා. අපි දැක්ක ඊයේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරේ වත්තටම් ගොඩ ගන්නවා. ඒ වගේම අතිරේක ලේකම් ඖෂධ නිෂ්පාදන නියාමනංශය සීල් තබන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. අද CID ගේ පරීක්ෂාවටපත් කරනවා කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා මේ ඉතිහාසයේ සිදුවෙච්ච දරුණු වංචාව ආය අනාගතයට මෙහෙම වංචාවක් සිද්ධ වෙන්න අවකාශයක් නැහැ. රෝගී ජනතාවට දෙන්න තියෙන බෙහෙත් ටිකෙන් ඒකෙන් තමයි මේ හොරකම සිද්ධ කරේ. නිලධාරී සේවකයන් නොමග යවලා ඕන අපහසුතාවයට පත් කරලා රෝගී ජනතාවට නිදහස් සෞඛ්‍ය වෙද යන්න තිබු අවකාශය ඒ විශ්වාසය බින්දා. මේ මගඩි එළියට ආවට පස්සේ සර්කියුලර්ස් පිට සර්කියුලර්ස් ගහලා ලියුම් පිට ලියුම් ගහලා සමහර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු රෝහල් වල ඇඩ්මිට් වෙනවා. ඔවුන් දන්නවා ඒ කියන්නේ ඔවුන් කලේ වැරද්දක් කියලා. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රජයෙන් ජනාධිපතිවරයෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණ මර්ධන 50 සම්මත වුණා. ඒක කොච්චර ශක්තිමත්ද කියලා බලන්න හොඳම වෙලාව. ජනාධිපතිවරයාගේ අරමුණ තමයි සිංගප්පූරුවක් මැලේසියාවක් යුරෝපීය රටක් වගේ අපේ රට හදන එක 2048. හැබැයි තව පොඩි කාලයයි තියෙන්නේ. ඒ පොඩි කාලේ මේ රට හදන්න නම් මෙන්න හොඳම අවස්ථාව දූෂණය මැඩලන්න. මේ වගේ දූෂණයක් ආ ඉතිහාසෙ නොවන්න.